හෝමගම පොලිස් අධිකාරී කාර්යාලයේ සේවයෙන් යුතු පොලිස් නිලධාරිනියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. අදාළ නිලධාරිනියගේ පුත්‍රයා කන්දකඩ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයෙන් යුතු ආරක්ෂක අංශ නිලධාරියේ. ඒ අනුව අදාළ පොලිස් නිලධාරිනියද නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පසුකීදා කටයුතු කළ අතර ඊයේ දින ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු බවයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. එම නිලධාරිනිය පසුගිය 8 වනදා දක්වා තමා රාජකාරී කටයුතු කරන කාර්යාලය වෙත පැමිණ තිබෙනවා. අනතුරුව ඇයට වෛරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් අනතුරුව එම කාර්යාලයේ සේවයෙන් යුතු නිලධාරීන් 31 දිනක පමණ නිරෝධායනය සඳහා අත්තිඩිය පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයට සහ හබරදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව පොලිස් රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අදාළ පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එලෙස නිරෝධායනය සඳහා යොමු කළ පිරිස අතරට පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් ඔවුන්ගේ රියදුරන් දෙදෙනෙක් සහ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේද අයත්. මේ අතර රාජාංග නිර්දේශයේ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. පසුගිය පැය 24 තුළ අපිට රෝහලෙන් සිදු කළ සියලු PCR පරීක්ෂණ වලින් කිසිම රෝගියෙක් හමු වුණේ නැහැ. ඒ අතර සැක සහිත රෝගීන් 25ක් පමණ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අපි අනුරාධපුර ශික්ෂණ රෝහල පවත්වාගෙන යන ඒකට ඇතුළත් කළා. අපි PCR පරීක්ෂණ කරා. ඒ වගේම පළාතේ පිටින් ලැබුණු සාම්පල සියල්ල පරීක්ෂා කරලා අපි ඒ සියල්ලෙන් තහවුරු වුණේ දැනට කිසිම රෝගියෙක් නොමැති බවයි. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ තත්ත්වය දැනට අපි මේ දිස්ත්‍රික්කයේ තුල යම් පාලනයක් සිදු කරගෙන යන බවට. කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පුත්කලින්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීම අද දිනත් සිදු කෙරුණා. අද දිනේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ PCR පරීක්ෂණ සිදු කරනු ලබන්නේ වැල්ලවත්තේ ෆ්‍රෙඩ්‍රිකා පාර අවට ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ කණ්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ඒ ආශ්‍රිතයන්ගේ පරීක්ෂණ සහ ප්‍රජා සම්ප්‍රදාය තමයි සිදු කරනු ලබන්නේ. මේ ආකාරයෙන් දිගින් දිගටම කොළඹ නගරේ පුරාවට අපි ගිය දවස් ටිකේත් පරීක්ෂණ සිදු කරුණා. ඊයේ වනාතපුල ප්‍රදේශයේ පෙරේද මුදුර වෙන ප්‍රදේශයේ ඊට කලින් දවසේ මැගසින් පාර වැලිකර බන්ධනාගාරයේ අවට ආශ්‍රිතයනුත් අපි පරීක්ෂා කරනු ලැබුවා. මේ සියලුම පරීක්ෂා වලින් තවමත් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමට හැකි වෙලා නැහැ. මේ අතර බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය මුහුණු ආවරණ අත්වාරු සහ රෝද පුටු පිරිනැමීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.